සමගි ජන බල වේගය වෙනුවෙන් අද දවසේ ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාත් රෝහිණී කවිරත්න හිටපු මන්ත්‍රීතුමියත් මමත් සහභාගී වෙන මේ මාධ්‍ය හමුව ආවරණය කිරීමට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාම සුහදව පිළිගන්නා අතර ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කාලයක් තිස්සේ බලාගෙන හිටපු දේ ඊයේ වෙනකොට මහා මැතිවරණය පවත්වන්නට අගෝස්තු 5 වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් දින නියම කළා තියෙනවා. එදා මාර්තු 2 වෙනිදා පැවතිච්ච යහපාලන ආණ්ඩුවට අවුරුදු 4 පිරෙනකොට පිරිච්ච දවසේම විසුරුවා හැරීමට කටයුතු කරේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. අපි එදා කිව්වා බොහොම පැහැදිලිව අපි ඕනම වෙලාවක මැතිවරණයට සූදානම්. නමුත් නියමිත කාලයට මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ අගෝස්තු මාසේ. අද ස්වභාව ධර්මයෙන්ම ඒක නියම කළා තියෙනවා. කවුරු මොන විදියට තීන්දුව තීරණ ගන්න ගියත් හරි දේ අද හරි විදියට හරි දිනයට පවත්වන්නට කටයුතු කළා යෙදিলা තියෙනවා. එදා මැතිවරණයට දින නියම කරනකොට අවශ්‍ය වෙලා තිබ්බේ 3/2ක බලයක් ගන්න. 3/2ක බලයක් ගන්නේ මොකටද කියන එක අද සමස්ත රටම දන්නවා. යහපාලන රජය 2015 ජනවාරි 8 වෙනිදා එදා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ පිටෙව්වෙන් පස්සේ වෙච්ච හොඳම සහ විය යුතු තිබිච්ච එකම දේ තමයි පාර්ලිමේන්තුවේ 3/2ක බලයකින් ජනාධිපතිවරයාට තිබිච්ච අසීමිත බලතල සීමා කිරීම. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව අවුරුද්දක් තුළ විසුරුවා හැරීම, ඒ වගේම ඇමතිකම් දැරීමේ තත්වය, ඒ වගේම වෙනත් පත්කිරීම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තිබිච්ච බලතල සීමා කිරීම. ඒ අනුව ජනාධිපතිවරයා 3/2ක බලයක් අපි ගන්නවා කියන එක තැන ඉඳගෙන ආණ්ඩුව විසුරුවලා හැරියේ ඒ බලතල ආපහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා ගන්න අවශ්‍ය නිසා. අපි දන්නවා එදා පක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි යහපාලන රජය පිහිටෙව්වේ. අපි එක්සත් ජාතික පක්ෂය එදා හිටව ප්‍රධාන පක්ෂය හැටියට එදා අපි මේ රටේ ජනාධිපති හැටියට පත් කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු මහලේකම්. පක්ෂ ගණනාවක් මං හිතන්නේ බැලුවොත් එහෙම පක්ෂ නායකවරු විතරක් 7 දෙනෙක් යහපාලන රජය තුළ විවිධ තනතුරු දරමින් කරගෙන ගියා. අපිට ලොකු චෝදනාව පහුගිය කාලේ විශේෂයෙන්ම ජනාධිපතිවරණය වෙලාවේ සහ ඊට ඉස්සෙල්ලා ඒ රජයේ පැවතිච්ච නොයෙකුත් වාද ભેද නොයෙකුත් මතිමතාන්තර නිසා රට තුල අකර්මණ්‍යතාවයක් ඇති වුණා කියලා. හැබැයි අකර්මණ්‍යතාවය ඇති වුණත් රටේ ජනතාව වෙනුවෙන් විය යුතු හැම දෙයක්ම යහපාලන රජය තුල ඉඳගෙන අපිට කරන්න හැකියාවක් ඇති වුණා. රටේ සාධාරණත්වය, යුක්තිගරුක බව, ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය හරියට ක්‍රියාත්මක කිරීම, සාධාරණ මැතිවරණ පැවැත්වීම, මාධ්‍ය නිදහස, මේ හැම එකක්ම ස්ථාපිත කරන්න අපිට පුළුවන් වුණා. අද යහපාලන රජය නම් නැහැ, තියෙන්නේ අද හැමදේම කරන්න පුළුවන් කියපු ජනාධිපතිවරයෙක් සහ 69 ලක්ෂයක් එදා ජනාධිපතිවරයා ගැන විශ්වාසය තියපු ජනාධිපතිවරයෙක් සහ භාරකාර ආණ්ඩුවක්. දැන් මේක ඉන්නේ ඔක්කොම එක පවුලේ අයනේ. එක පවුලේ අය ඉන්නේ. මල්ලි ජනාධිපති, අයියා අගමැති, විශේෂ උපදේශක හැටියට අනිත් මල්ලි, පොලිසිය, කෘෂිකර්මය ඔක්කොම බාරව ලොකු අයියා, අනිත් පැටවු ටික හැම එකම බාරව. අද මොකද්ද වෙලා තියෙන්නේ? අද එක පවුලේ අයට එකට ඉඳගෙන වැඩ කරන්න බෑ. අපි පක්ෂ 7-8ක් එකට ඉඳගෙන එදා මිනිමරාගත්ත විරුද්ධ පක්ෂ ප්‍රධාන පක්ෂ දෙක මේ රටේ එකට ඉඳගෙන රටේ ප්‍රශ්නවලට අපි මූණ දුන්නා. රටේ අවශ්‍යතාවයට අපි මූණ දුන්නා. මිනිසු ජීවත් කරවන්න ණයබරින් පිට මහා ලොකු ණයබරක් තිබිච්ච රටක් බාර අරගෙන මිනිසුන්ට සැනසීම තමන්ගේ අතට එන මුදල් වලින් හොඳට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුවා. අද මොකද වෙලා තියෙන්නේ?
අද රටේ මුදල් ඇමතිවරයා රටේ අගමැති අයියා. අයියා දන්නේ මල්ලි කරන වැඩි. මුදල් අමාත්‍යාංශයේ සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ එදා මුදල් අමාත්‍යාංශයේ අමාත්‍ය ධූරයව ලේකම් ධූරයව දරන්න බැහැ රජයේ කිසිම තනතුරක් දරන්න බැහැ කියවූ ජනාධිපති ලේකම්වරයා තමයි අද මුදල් අමාත්‍යාංශයේ අදිසි බලවේගයකින් වගේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි අහන්නේ මේ වෙන සියලු දේටම වග කියන්නේ ජනාධිපතිද අගමැති මුදල් ඇමති හැටියට අගමැතිද? පොලිස් දෙපාර්තමේන්තුව දිහා බලලා තාම ඉන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක්. දැන් මාස 7ක් වෙනවා. හිටපු පොලිස්පතිවරයාට චෝදනාවක් දාලා මොකක් හරි එකකට බන්ධනාගාරගත කළා. මං හිතන්නේ එතුමා හරියට විශ්‍රාම ගියා මාර්තු මාසෙ වෙනකොට. පොලිස්පතිවරයාව අද වැඩ බලන්න ඕනේ පත් කරන්න පුළුවන්. මොකද පොලිස්පතිවරයාගේ පත් කිරීම ජනාධිපතිවරයාගේ නිර්දේශයෙන් ව්‍යවස්ථාදායක සභාවට කරන්න පුළුවන්. ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබුණත් ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මකයි. ඒක මාසිකට දෙවතාවක් රැස් වෙන්න ඕන. ජනාධිපතිවරයාට තියෙන්නේ වැඩ බලන පොලිස්පතිවරයෙක් නෙමෙයි පොලිස්පතිවරයෙක් පත් කරන්න කියලා නිර්දේශ කළා එවනේ. පොලිසිය දිහා බලන්න ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් සති දෙකක් යන්න ඉස්සෙල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තමන්ගේ ජීවිත පරදුවට තියලා වැඩ කරපු සියලුම දෙනා එහාට මෙහාට මාරු කරලා දැම්මා. දැන් මෙතන මේ දේශපාලන පරිගැණීම් ගන්නවා කියලා හිතලා කරන පරීක්ෂණ නෙමෙයිනේ. මෙතන තියෙන්නේ රටේ අපරාධ නීතිය යටතට ගැනෙන ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් සහ මුල්‍ය අවභාවිතාව සම්බන්ධයෙන් 2015 ආණ්ඩුව පිහිටවපු FCID එකත් සේරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතට දාලා හැම කෙනෙක්ගෙම වැඩ කටයුතු කරා. අද පාතාලය නසන්න කතා කරනවා. අද කුඩුකාරයෝ නසන්න පාලනය කරන්න කතා කරනවා. හැබැයි අර ඒ වෙනුවෙන් මූණ දෙන නිලධාරීන්ට ඒ වෙනුවෙන් කටයුතු කරන නිලධාරීන්ට එදා තිබිච්ච නැති රැකවරණේ මේ ආණ්ඩුව යටතේ දෙනවද කියන එක අපි අහන්න කැමතියි. පහු මේ සති මාස 6යිනේ CID එකේ දැන් දෙවතාවා. ඒගොල්ලෝ අයින් කරලා දාපු අධ්‍යක්ෂකතුමාව ඊයේ පෙරේද ආපහු මාරු කරනවා. දැන් අලුත් අධ්‍යක්ෂක කෙනෙක්. මොකද දැන් ඊයේ පෙරේද විශේෂ කාර්ය බලකායට හිටපු ප්‍රධානියා විශ්‍රාම ගියාම එක්කෙනෙක් ආව. දැන් එයාවත් මාරු කරලා තව එක්කෙනෙක්. මෙහෙම දෙපාර්තමේන්තුව වල වැඩ කරන්න පුළුවන්ද? පළවෙනි එක්කෙනා පොලිසියේ ඉන්නවා පොලිස්පති. එයා වැඩ කරන්නේ කොහොමද දන්නේ? මොකද එයා දන්නේ එයා පොලිස්පති වෙනවද නැද්ද කියලා. මේ දවසින් දවස හිටපු හැටිය පොලිස් දෙපාර්තමේන්තුවේ මම මේ නිකන් පොඩි උදාහරණයක් කිව්වේ මුළු පොලිස් දෙපාර්තමේන්තුව අංජ බදල් කරලා තියෙනවා. කවුරු පත් වෙනවද කවුරු යනවද කාගේද වගකීම කොයි එක්කෙනාද කියලා දන්නේ නැති තැනකට අද දෙපාර්තමේන්තු පත් කරලා තියෙනවා. දැන් බලන්න පරිපාලන සේවය. රජයට රාජ්‍ය සේවයට ඇතුල් වෙන හැම කෙනෙකුටම ගමෙන් ඉතාම මහන්සියෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිහිලා උපාධි ලබාගෙන රාජ්‍ය සේවයේ පත්වීම ලබන හැම කෙනෙක්ටම පොඩි මතයක් තියෙනවා කවදා හරි දවසක මට අමාත්‍යාංශක ලේකම් පුටුවක වාඩි වෙන්න පුළුවන් වෙයි කියලා. කවදා හරි දවසක රජයේ ආයතනයක මට ප්‍රධානියෙක් වෙන්න පුළුවන් කියලා. අද පරිපාලන සේවයේ අයට ඒ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? අද හිටපු හැටියේ තනතුරු වෙනස් වෙනකොට අලුත් ලේකම්වරු හිටපු හැටියේ වෙන වෙන අංශවලින් පත් වෙනකොට රාජ්‍ය සේවකයාගේ වගකීම කොහෙද තියෙන්නේ? රාජ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ හදවතට එකගව හරි දේ කරන්න රාජ්‍ය නිලධාරීන් කටයුතු කරයිද? දැන් එතකොට මේක කල්පනා කරන්න ඕනේ වෙන්න පොලිසිය මෙහෙමයි රාජ්‍ය සේවය මෙහෙමයි අර කැඳහැලියක් කියපු යහපාලනේ මීට වැඩිය කොච්චර හොඳට කරාද? මොනතරම් විධිමත් බවක් ඒවැ පත්වීම් වල තිබුණාද? විධිමත් වැඩසටහනක් රටේ ක්‍රියාත්මක වුණාද? හැම එක්කෙනාගේම වගකීමක් ඇතුව විශේෂයෙන්ම තමන්ට බාර දීලා තියෙන දේ වැඩ කරන්න පුළුවන් කමක් පහුගිය අවුරුදු 4 මාරි තිබිච්ච යහපාලනය තුල තිබුණා කියන එක අපි සන්තෝෂයෙන් මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ. දැන් හිටපු හැටි කාර්ය සාධක බලකාපත් කරනවා. හමුදාවේ නිලධාරීන් පත් කරනවා නීතිය හදන්න ත්‍රිවිධ හමුදාවලය අනිත් පැත්තෙන් පුරා විද්‍යාව ගැන හොයන්න හමුදාවේ අය පත් කරනවා. ඉතින් මේ කොයි දිශාවකට මේක ගමන් කරනවා පුරා විද්‍යාව සම්බන්ධයෙන් ඕනි තරම් මේ ශේෂ්ත්‍රය පිළිබඳ විශේෂඥයෝ ඉන්නවා.
ඇයි ඒගොල්ලෝ මේ කාර්ය සාධන බලකාවලට ඇතුළත් කරන්නේ නැත්තේ? නීති විශාරදයෝ ඉන්නවා. නීතිය පිළිබඳ ප්‍රවීණයෝ ඉන්නවා. ඇයි මේ හමුදාවෙන් විතරක් මේක කරන්න හදන්නේ? දැන් අද කල්පනා කරන්න ඕනේ යහපාලණයෙන් හමුදාකරණයකට රට යනවාද ඒකාධිපතිවාදයකට රට යනවාද කියලා. දැන් පාර්ලිමේන්තුවක් නැහැ. යහපාලණය තුල මම කිව්ව වෙච්ච හොඳම දේ තමයි 19 වෙනි සංශෝධනය තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වුණා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ අංශ තුනම වෙන වෙනම හරියට ක්‍රියාත්මක වුණා. ඒ සියලු දෙනාම වගකීමක් ඇතුව වැඩ කරන්න නිදහසේ හැම ආයතනයක්ම එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙන වෙනම තීන්දුව ගන්න තැන් බවට පත් වුණා. අද එහෙම එකක් කොයි හරිය කොහෙ තියනවද කියලා අපි දන්නේ නැහැ. මොකද කලබලෙන් මාර්තු 2 වෙනිදා මේ ලෝකේ අමු අමුවේ මිනිස්සු නැසන වෛරසයක් ව්‍යාප්ත වෙනවා කියලා තියෙද්දි 3/2ක බලයක් ගන්න රටේ මේ රටේ කොවිඩ් 19 ආසාදිතෙන් හම්බ වෙලා තියෙද්දි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් නැතුව කෙලින්ම කරේ ආණ්ඩුව විසිරුවල හැරලා මාර්තු 17 වෙනිදා ජනාධිපතිතුමා රටේ ජනතාව අමතලා සැමන් පරිප්පු මිලාඩු කරා. හැබැයි අද එකකවත් ප්‍රතිඵලයක් තියෙනවද? ජූනි 2 ඉඳන් වෙනකොට මොන විදියකට හරි අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න තිබුණා. අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න බැරි වෙනවයි කියලා දැන දැන තමයි කිසිම වැඩ සමහර අය කියනවා අනේ මේ කොවිඩ් පාලනය වුණේ අද රටේ වෙනත් පාලනයක් තියෙන නිසා. අපි කියන්න ඕනේ මේකම තමයි හේතුව මේ ආණ්ඩුව නිසා තමයි කොවිඩ් 19 මෙහාට ආවේ. අපි දන්නවා අර චීනෙට යාබදව තියෙන වියට්නාමේ 174,000ක් ජනගහනය ඉන්නවා. අද වෙනකොටත් ආසාදිතේ ඉන්නේ 320යි එක්කෙනෙක්වත් මැරිලා නැහැ. නිකන් ෆ්ලයිට් එකක් ආවත් පැය 6ක් අපි මෙහාට එන්න ඕනේ චීනේ ඉඳලා මුළු සාගරෙම්ම වටවෙච්ච රටක කිසිම වැඩසටහනක් තිබිච්ච නැති හින්දා තමයි කොවිඩ් මේ රටට ආවේ. මේ කාලය තුල රට වහලා දාන්න මිනිසු අපහසුතාවයට පත් කරන්න ජන ජීවිතය අඩාල කරන්න රටේ ක්‍රමවත් බවක් නැති වෙන්න සියලුම වගකීම මේ ජනාධිපතිවරයා තාණ්ඩුවත් බාර ගන්න ඕන. එදා මේ ගුවන්තොටුපළ වෙන කොහෙන්වත් එන්න විදියක් නැහැ. ගුවන්තොටුපළ හරියට වහලා දාලා එදාම PCR පරීක්ෂණ අපේ ලාංකිකයින් මේ රටට එන ශ්‍රී ලාංකිකයින්ට එන්න අවස්ථාව ලබා දීලා මාසික නිරෝධායන කටයුත්තක් පටන් ගත්තා නම් මේ වැඩේ වෙන්නේ නැහැ. හැබැයි ඒකට මොකද කරේ? මේ අර චීන කාන්තාවක් දැකලා කොවිඩ් ෆ්‍රී රටක් මේ රටට විදේශිකයෝ එන්න කියලා ඔය අද මාධ්‍ය ඔස්තරලා කියන කට්ටිය දාලා තියෙනවා මේ අන්තර්ජාලයේ වැඩසටහන. එහෙම කියලා තමයි විදේශිකයෝ මේ රටට ගෙන්නගත්තේ. ඊට පස්සේ අපේ ලාංකිකයෝ වෙන්න හදනකොට ඒ මිනිසුන්ට තහංචි දානවා, ගෙනල්ලා කොහෙද තියාගන්නේ කියලා අහනවා, මොනවා කරන්නද කියලා මහා ලොකුවට ලොකු ජනප්‍රියයි කියන පුද්ගලයෝ බක බක ගාලා වැඩසටහන් වලට ඇවිල්ලා හිනා වෙනවා. මේ ගැන කැක්කුමක් මේ ආණ්ඩුවට තියෙනවද? අද මේ ඒකාධිපති වාදය තියෙන මේ රටේ ඉක්මනින්ම මැතිවරණය. අපි එදා මැතිවරණය කල් දාන්න කිව්වනම් මැතිවරණයක් පවත්වන්න බැහැයි කියලා කිව්වනම් එදා මේ රටට ගෙන කරපු ඒ මහා අභාග්‍ය සම්පන්න වැඩේ නිසා තමයි අපිට එහෙම කරන්න දුන්නේ. අපි දැන් සූදානම් මොනම හේතුවකටවත් කවුරු හරි හීනෙන් හරි හිතාගෙන ඉන්නවා නම් අගෝස්තු 5 දාට 3/2 නෙවෙයි තමන්ගේ ආණ්ඩුව පුළුවන් නම් බේරගන්න කියන අභියෝගය තමයි අපි මේ වෙලාවේ කරන්න කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. දැන් බලන්නකෝ ওই ඔක්කොම කියනකොට ඉස්සර කොහමද දිනපතාම උද්ඝෝෂණ. උද්ඝෝෂණය කියන එක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. ඇවිල්ලා තමන්ට කැමති දේ ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුණා. දැන් මේ රටේ නිරෝධායන නීති එක එක විදියටනේ. ඔක අපේ ගමේ කතාවෙන් නම් මන් දන්නේ එක එක විදියට කියනවා. බණ්ඩ කෙනෙක් නම් ඉතින් දවසයි කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. හැබැයි ඊයේ පෙරේදා කොටසක් ගිහිල්ලා ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉස්සරහා උද්ඝෝෂණය කරන්න සූදානම් වුණේ මේ ආණ්ඩුවට විරුද්ධව නෙමෙයි. ලෝකේ වෙන යම්කිසි මනුෂ්‍ය අපරාධයක් සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරන්න නිරෝධායන නීතියේ යටතේ
ඕනම කෙනෙකුට මීටරයක් ඈතින් ඉඳගෙන කරන්න පුළුවන්කමක් තිබුණා. ඒකට අවශ්‍ය පසුබිම සලකලා දෙන්නේ නැතුව අපි දැක්කා ලොකු අමානුෂික විදියට පිරිමියාට විතරක් නෙමෙයි කාන්තාවන්ටත් පහර දෙන විදිය. එදා මුළු දවසේම අපිට හොඳට මතක වගකීමක් ඇතුව කියන්න පුළුවන් යහපාලන ආණ්ඩු කාලය තුල සමහර වෙලාවට අපි කොළඹ ගියාම අපි හැම පැත්තෙම කොළඹ වට කරනවා උද්ඝෝෂණ කරනවා සමහර අය ගෙනල්ලා ආබාධිත රණවිරුවෝ ගෙනල්ලා ඒ අයට නොයෙකුත් පොරොන්දු දීලා නොයෙකුත් විදිහේ දේවල් කරලා ඒ අයව උද්ඝෝෂණයට පෙළඹුවා අහිංසක මිනිස්සු හැබැයි කවටවත් අයිතියක් තිබුණ නැහැ කිසිම හමුදාවකටවත් පොලිසියකටවත් අඩු ගානේ බැටන් පොල්ලක් උස්සන්න මං හිතන්නේ ඉතිහාසයේ අමතක වෙලා අර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉස්සරහා සමහර අය උද්ඝෝෂණ කරනකොට ගෙනිහිල්ලා තැඹිලි පොල්ල උද්ඝෝෂණය නැවැත්තුවා ඒකත් විදේශ ආයතනයක් මේකත් විදේශ තානාපති කාර්යාලයක් ඕනේ කෙනෙකුට තැඹිලි පෙව්වත් නැතත් තමන්ට නිහඬව අනිත් අයට හිරිහැරයක් නොවන විදියකට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කිරීමේ අයිතිය මේ රටේ තිබිය යුතුයි කියන එක අපි මේ වෙලාවේ මතක් කරනවා. දැන් හෙට අනිද්දා තව උද්ඝෝෂණයක් පටන් ගනි. දැන් ඉතින් එදා අර 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව වෙලාවේ මේ රටට විදේශ පුද්ගලික විශ්වවිද්‍යාලෙ එන්න යනකොට ඒවට තහංචි වැටුණා. ඒවෙන් ඒකෙන් උනේ මේ රටේ ළමයි ලොකු මුදල් ගෙවලා ඒ රටවල වල ගිහිල්ලා ඉගෙන ගන්න පටන් ගත්ත අපේ රටේ මුදල් පුදුම විදියට පිටරටට ඇදිලා ගියා. හැබැයි දැන් ඉතින් මේ කාදිපති ආණ්ඩුව තුල අපිට ආරංචියක් තියෙනවා සමහර වෙලාවට ඒ අයිතියත් විශ්වවිද්‍යාල වල අයිතියත් නැවත ලබා දෙන්න යනවා කියලා. දැන් අද අපි රටේ නීතිය සාමය මාස හතක් ගිහිලා තියෙනවා කතා පවත්වපවත් ඔක්කොම මේවා අමතක කරලා තියෙනවා අපිට උදේ පාන්දර ආරංචි වුණා මේ වැයතක නෙමෙයි මිදිහානේ ප්‍රදේශේ ස්වෙන් රැකියා සංගමේ ත්‍රිරෝද සංගමේ සභාපති ඝාතනය කරලා කියලා. දැන් එතකොට අපිට ආරංචියක් ඇවිල්ලා තියෙනවා සමහර තැන්වලට ගිහිල්ලා සමහර අයව සැකකරුවන්ව හොයන්න බැරි වෙන වෙලාවට අල්ලගන්න බැරි වෙන වෙලාවට දරුව පොලිසියකට ගෙනියනවා කියලා. ඉතින් අද මේ රට කොහටද යන්නේ? මේ අර මුකුත් කරන්න බැරි උනායි කියලා ලොකු ආන්දෝනාවක් පහුගිය අවුරුද්දේ කියලා පාස්කු ප්‍රහාරය මතින් ජාතිවාදය අවුස්සලා මේ රටට රටේ ජනාධිපතිවරණ ජයග්‍රහණය කරන්න කටයුතු කරපු සමහර අයට අමතක වෙලා තියෙනවා. අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය තිබුණා. හැබැයි ජූනි මාසේ පොසොන් පෝයට කට්ටිය පන්සල්වල සිල් ගත්තා. දැන් මාස දෙකක් වහලා තියලා වෙසකුත් පහ වුණා පොසොනුත් පහ වුණා තාම ඒ තත්ත්වය වෙනස් කරලා කියලා අපිට නම් දැනගන්න විදියක් නැහැ. ඉතින් මේ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන්ම ආණ්ඩු කරනකොට ආණ්ඩුවල තියෙන ඒවා විවේචනය කරනවා වගේම විපක්ෂයේ ඉදදී විවේචනය කරනවා වගේම ආණ්ඩු කරනකොටත් කරන එක එච්චර ලේසි නැහැ. එන හැම අභියෝගයකටම මූණ දීලා මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා මේ රජයන් කරන්න ඕනේ කියන එක දැන් කවුරුත් කල්පනා කරගන්න ඕනේ කියන එක මම හිතනවා. දැන් සාමාන්‍ය දෙයිය පෙරේද අපි දැක්කනේ ස්වාමීන් වහන්සේ නමක් හිරගත වෙනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේත් අර කවුරුත් හිරේට යන විදියටනේ අපි දැක්කේ අර යනවා. පෞගිය කාලේ කොහොමද කිව්වේ? මම ඒ වෙලාවෙත් කිව්වා ස්වාමීන් වහන්සේලා හිරග බඳ ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් සාමාන්‍ය නීති යටතේ වරදක් කළා තියෙනවා නම් හිරගත වෙන්න වෙනවා. ඒක රටේ නීතිය. රණවිරුවෙක් වුණත් සාමාන්‍ය නීති යටතේ යුද්ධයේදී නෙමෙයි සාමාන්‍ය නීති යටතේ වරදක් වෙලා තියෙනවා නම් වරදක් කළා තියෙනවා නම් හිරගත වෙන්න වෙනවා. අපි ඒවට අපිට පිටින් යන්න බෑ රටේ නීතියක් තියෙන නිසා. හැබැයි දැන් ඌවතන්නේ සුමන හාමුදුරුවෝ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ කාලේ නොයෙකුත් විදියට යහපාලන රජයට චෝදනා කරේ ස්වාමින් වහන්සේලා හිරගත කරන මේ වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් හැටියට ඉද්දි
වෙච්ච යම් කිසි සිද්ධීන් සම්බන්ධයෙන් හිරගත වෙච්ච අයට අපි දැක්ක පහුගිය දවස්වල මිනිමැරින් චෝදනා යටතේ හිටපු අයට පොදු සමාව ලබා දීලා වැඩ කටයුතු කරනවා. ඒ පොදු සමාව ලබා දීපු එක විතරමයි මේ මාස 6 ඇතුළත වෙච්ච එකම දේ. පුළුවන් නම් අපි අභියෝග කරනවා මේ දේ කරා අර දේ කරා. අපි දන්නවා සැමන් පරිප්පු අඩු කරා මාර්තු 17. අප්‍රේල් 22 ආපහු ඒ ගැසට් එක අයින් කරලා ඒ මිලම ආපහු දැම්මා. මැයි 25 වෙනකොට අනේ ඒකට විශේෂ බද්දකුත් දාලා මිනිසුන්ට ජීවත් වෙන්න බැරි තරමට අද පරිප්පුත් නැහැ සැමනුත් නැහැ කවුරුත් කතත් නැහැ බොහොම අමාරුවෙන් අර හාල් වලටත් ලොකු රඟපෑමක් කරලා තිබිච්ච මිලටත් වැඩිය හාල් වෙනද පොලි අපි දැක්කනේ යනවා අපි දැක්ක ජනාධිපතිතුමා යනවා නාරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථානයට යනවා දැක්කා ගිහිල්ලා හාල් මේ කඩේ ඉඳගෙන මිල බලනවා දැක්කා ඉතින් මේවා ඔක්කොම තිබුණා දැන් එතකොට ඕව හදිසියෙන් හරි අද අපි විපක්ෂයේ ඉන්න අපි කරා නම් ඕවට කියයි ඔන්න රඟපානවා කියලා අපි ඒවා ඒ වගේ කියන්නේ නැහැ මොකද අපි කවදාවත් අවුරුදු 50ක් මේ රටේ දේශපාලනය කරයි කියලා ඊයේ පෙරේදා ගොඩාක් සමරපු වර්තමාන අගමැතිතුමා ඒ වගේ පරිණත දේශපාලඥෙක් වේදිකාවේ ඇහුවේ දැන් සැපද කියලා අපි එහෙම අහන්නේ නැහැ අපි ඒ ගණේට වැටෙන්නේ නැහැ අපි ඒ බාලපන්තියේ දේශපාලනය කරන්නේ නැහැ අපි කියන්නේ මේ රටේ ඉපදිච්ච හැම මිනිසෙකුටම ජීවත් වීමේ අයිතිය අපි හරියට තහවුරු කරන්නට ඕනේ මම එක ප්‍රශ්නකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේ රජේ පෞගිය කාලේ 5000ක් දුන්නා රට වහලා තියෙන වෙලාවේ දැන් ඊයේ පෙරේදා වෙනකොට ඒක දුන්නේ සමෘද්ධි පවුල් වලට විතරයි ඒ වගේම ඒක ඒ පළවෙනි 5000 කිසිම තත්වයක් තරාතිරමක් නැතුව දුන්නා දෙවනි 5000 ඊයේ පෙරේදා වෙනකොට සමෘද්ධි ලාභීන්ට දීලා ඊට පස්සේ ආබාධිත වැඩිහිටි දීමනායට දීලා පරු පොරොත්තු ලේකණේ ඉන්න අයට දීලා සමහර අනුපවුල් වලටත් දීලා තියෙනවා අපි අහනවා මේ 5000 ආපහු රජයට අය කරගන්නවද නැද්ද කියන එකට අපිට උත්තරයක් දෙන්න කියලා බොහොම ස්තුතියි දිනටම සුබ උදෑසනක් වේවා මම හිතනවා අපේ හිටපු අධිකරණ අමාත්‍යතුමිය කතා කරපු කාරණාවක් සම්බන්ධයෙන් කතා කරලම පටන් ගන්න ඒක තමයි ඇමරිකානු ජාතිකයෙකු අමානුෂික ලෙස ඝාතනයට ලක්වීමට විරෝධය පාමින් ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉස්සරහා කරපු සාමකාමී උද්ඝෝෂණයේදී මේ රටේ නීතිය හා සාමය රකින්න ඕනේ අය හැසිරුණු ආකාරය ඒක තුල මේක විසිරුවා හරින්නට තිබුණු අවශ්‍යතාවය මොකද්ද කියලා මේ රටේ ජනතාව දැන් ප්‍රශ්න කරනවා නිරෝධායන නීතිවලට පටහැනි නොවි ඒ අය බොහොම සාමකාමීව කරපු උද්ඝෝෂණයක් එතකොට ජනතාව අහන ප්‍රශ්නේ තමයි අර ප්‍රසිද්ධ මලගෙදරට එක විදිහක් මෙතනදී තව විදිහක් ඇමරිකාවට බයිනකොට ලංකාවේ අයට රිදෙන්නේ ඇයි කියලා අහනවා මොකද දැන් රිදෙන්න විදිහකුත් නැහැ මොකද ශ්‍රී ලාංකිකයෙක් හින්දා ජනතාව විරුද්ධ වුණේ ඇමරිකානු රජය ඒ සම්බන්ධයෙන් දක්වන නිහඬතාවයට සහ ඒ හැසිරීමට එතකොට මේ රටේ ඉන්න අයට උණ හැදෙන්න විදිහක් නැහැයි කියලා ජනතාව කියනවා නීතිය හා සාමය එතන රැකුණද කියන ප්‍රශ්නයක් අපිට අහන්න වෙලා තියෙනවා මොකද එතන මේ නීතිය හා සාමය එහෙම නැත්නම් සාමකාමීත්වයේ නැත්නම් නීතිය කැඩුවේ ඒ උද්ඝෝෂකයන්ද එහෙම නැත්නම් ඒකට කාගේ හරි බලල්ලතක් වෙච්ච ඒ අහිංසක නිලධාරීන්ද කියන එකට උත්තරයක් අපිට රජයෙන් අවශ්‍යයි විශේෂයෙන් අපිට අහන්න වෙලා තියෙනවා අපි දැක්කා අම්මෙක් හැටියට දරාගෙන ඉන්න බෑ බලාගෙන ඉන්න බෑ අර ගෑනු ළමයාව දෙකට නමලා අර
ට්‍රක් එකකට විසි කරපු හැටි. ඒ රශ්මි කියන ගෑනු දරුවා දෙකට නමලා පිරිමි නිලධාරියෙක් විසින් තමයි අතුලට තල්ලු කරන්නේ. මේ රටේ තියෙන නීතිය හැටියට කාන්තා පොලිස් නිලධාරිනියක් නැතුව කිසිම කාන්තාවකට අත තියන්න බෑ. එහෙමනම් නීතිය කඩලා තියනවා එතන. ඒ පිළිබඳව මේ රජයේ අවධානය යොමු වෙන්න ඕනි. ඒ විතරක්ුත් නෙවෙයි පහුගිය මැතිවරණයේදී අපි දැක්කා වේදිකාව දෙදරන්න කෑ ගැහුව අපිට සනීප ආරක්ෂාව එපා ආරක්ෂාව ඕනි කියලා. ඔන්න කාන්තාවන්ගේ ආරක්ෂාව කඩනවා. ඔය සුදු නෝනලා කෑ ගහපු අය දැන් ඇවිල්ලා මේ වෙනුවෙන් කතා කරන්නේ. ඒ විතරක් නෙවෙයි පොලිසියට ගෙන ගියාට පස්සේ ඇතැම් කාන්තාවන්ට අපි දන්නවා මේවා හංගන්න දෙයක් නෙවෙයි මාසික ඔසප් වීම සිද්ධ වෙනවා. යට ඇඳුම මාරු කරගන්න දීලා නැහැ. එනිසා මෙන්න කාන්තාව ආරක්ෂා කරනවයි කියලා ආපු රජය කාන්තාවට සලකන විදිය. එනිසා මේ පිළිබඳව මේ රටේ ජනතාවට විමසිලිවත් වෙන්න කියලා අපි කියනවා. ලේකම්වරු පත් කරගෙන අරතුමිය කිව්වා වගේ පරිපාලන සේවකයාට යන්න තියෙන උසස්ම පුටුවට තිබ්බ හීනය නැති කරලා හමුදාවෙන් ලේකම්වරු පත් කරනකොට මේ හමුදා පාලනයේක ලක්ෂණ අද පෙන්වන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඊළඟ කාරණාව මම කතා කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ විසරක් නෙවෙයි කෘෂිකර්මාන්තයේ තියෙන මේ ලංකාවේ හැම තැනකටම වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා මේ දවස්වල හොරණෑවක් වගේ කියනවා දේශීය ආර්ථිකය ගොඩනගන්න ඕනි කියලා. දේශීය ආර්ථිකය නගා සිටුවම් කියලා උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. එහෙමනම් මේ කටින් බතලකොළ හිටවීම නවත්තලා අපිට කියන්න ඕනි ක්‍රමවේදය මොකද්ද? මේ අය නගා සිටුවන්න යන්නේ, මේ අය දියුණු කරන්න යන්නේ කාර්මික පැත්තද, සේවා පැත්තද, එහෙම නැත්නම් කෘෂිකර්මාන්තයේද කියන එක පැහැදිලි කරන්න ඕනි. ඒ කෘෂිකර්මාන්තේ නම් මේගොල්ලෝ දියුණු කරන්න හදන්නේ මේ පහුගිය දවස්වල දීපු බීජ පැලවෙන්නේ නැහැ. ඊළඟට අද ලූණු ගොවියට දීපු බීජ පැලවෙන්නේ නැතුව දඹුල්ලේ ලූණු ගොවිතැන එහෙම කඩාවැටීමේ අවදානමක් තියව එක ඉදිරියේ අස්වැන්න නෙලන කාලෙට තේරෙයි. එළවලු ගොවියට එළවලු පොහොර ටික නැතුව අද එළවලු ගොවියා අනාථ වෙලා ඉන්නවා. ඊට වඩා වී ගොවිතැන ගත්තහම වී ගොවිතැන ආරම්භයේදීම අපි කතා කරා මඩ පොහොර ටික දෙන්න කිව්වා, යූරියා ටික දෙන්න කිව්වා. ඒ කිසිම දෙයක් ලැබුණේ නැහැ. දැන් ජනතාව අපේ පළාත්වල නිල් කැට පොහොරක් දැම්මා. නිල් කැට පොහොරක් දැම්මා. එහෙම දාලා හරි දැන් ගොයම බණ්ඩි වෙලා තියෙනවා. බණ්ඩි පොහොර දැන් නැහැ. ගොවියට අවශ්‍ය බණ්ඩි පොහොර ටික නැහැ. අඩුම තරමේ සහන මිලට දෙවිල්ල කෙසේ වෙතත් වැඩි මිලට ගන්න හරි මේව වෙළඳ පොළට නිකුත් කරන්න කියලා ගොවියෝ ඉල්ලනවා. අඩුම තරමේ මේ ඉල්ලීම හරි කරලා දෙන්න සහන මිලට දෙනවයි කිව්ව එක බොරුවක් කියන එක අද ජනතාව දන්නවා. එහෙමනම් වැඩි මිලට ගන්න හරි මේ පොහොර ටික නිකුත් කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. ඊළඟට අද පරිප්පු ගත්තොත් මේ රටේ පරිප්පු වගා කරන්නේ නැහැ. එහෙම නැත්නම් පරිප්පු අය ගෙන්නන්නෙත් නැහැ. නැත්නම් පරිප්පු වලට තියෙන ආදේශකේ මොකද්ද මේ රටේ ජනතාවට? මේ විදිහට පොහොර කාබනිකද රසායනිකද කියන එක අදාළ නැහැ. කාබනික පොහොර දෙනවා කිව්වා. මම දන්න තරමින් අපේ ප්‍රදේශවලට නම් ওই කියන විදිහට කාබනික පොහොර ලැබුණේ නැහැ. රසායනික පොහොරත් නැහැ. මේවා නැතුව පරිප්පු වෙනුවට කන්න මුං ඇටවත් වගා කරගන්න අපේ ජනතාවට ගොයියන්ට පොහොර නැහැ. කොහොම වෙතත් අද 69 ලක්ෂය විතරක් නෙවෙයි 55 ලක්ෂයත් මේ ආණ්ඩුව නිසා පරිප්පු කනවා කියන එක තමයි, පරිප්පුවක් කනවා කියන එක තමයි අපිට කියන්න වෙලා තියෙන්නේ. මේ එන මැතිවරණයේදී හොඳ උත්තරයක් ලැබෙයි. මොකද බඩු මිල අහස උසට ගිහිලා තියෙනවා. සීනි කිලෝග්‍රෑම් එක රුපියල් 150යි, පරිප්පු කිලෝග්‍රෑම් එක 205යි, කහකුඩු ග්‍රෑම් 100ක් 260යි, කිලෝ එක 2600යි, මිරිස් කුඩු 750යි, පොල් තෙල් බෝතලේ රුපියල් 440යි, පොල් ගෙඩිය රුපියල් 80යි. අපි අහන්නේ නැහැ දැන් සැපද කියලා, අර මෙතුමිය කිව්වා වගේ. එනිසා සහන මිලට බඩු තියෙනවා කිව්වට සතොසේ බඩු නැහැ. එනිසා දැන් ජනතාව පුරුදු වෙලා තියෙනවා ග්‍රෑම් 500 අරන් ගියපු මිනිස්සු දැන් ග්‍රෑම් 250 ගන්න තැනට ඇවිල්ලා තියෙනවා.
ඒකෙන් අද අපිට පේනවා මේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව කියන්නේ මේ නොකියා කියන්නේ දැන් උඹලා පටි තද කරගනින්න කියලා අපිට කරන්න දෙයක් නැහැ උඹලා පටි තද කරගනින්න කොහොම හරි නොමරි ජීවත් වෙන්න පුළුවන් නම් කියලා කියන්නේ අපි දන්නවා ගම්මිරිස් ප්‍රශ්නේ ගත්තොත් අද ගම්මිරිස් අමු ගම්මිරිස් රුපියල් 140යි ගම්මිරිස් වතු බදු ගත්ත මිනිස්සු අනාථ වෙලා ඉන්නේ පහුගිය දවස්වල හොරණෑවක් වගේ කෑ ගැහුවා ප්‍රතිඅපනායනය කරනවා ඒ නිසා මිල අඩු වෙලා තියෙන්නේ එහෙමනම් කෝ දැන් මේ ආණ්ඩුව අරගෙන තියෙන්නේ ගම්මිරිස් වලට නියම මිලක් දෙන්න අද 140 වෙලා තියෙනවා ඊළඟ කාරණාව රජයේ සේවකයන්ගේ වැටුප කප්පාදු කරන්න මේ දවස්වල ආයතන ප්‍රධානීන් අහනවා වැටුප දිනක වැටුප කපා ගැනීමට කැමතිද කියලා දැන් ඒ කියන්නේ මේ ආණ්ඩුවට සල්ලි නැද්ද මේක ඇත්තට එළියට කියන්න ඕනේ අපිට සල්ලි නැහැ කියලා මේ ආණ්ඩුවට සල්ලි නැද්ද හරි සල්ලි නැත්තම් අර අර දෙනවා කිව්ව රැකියා ලක්ෂය දෙන්නේ කොහොමද රැකියා ලක්ෂයකට වැටුප් දෙන්න ඕනේ එහෙම ඡන්ද පොරොන්දුවක් මේ වෙනකොට දීගෙන යනවා මේ රටේ තරුණයන්ව රවට්ටමින් යනවා අධ්‍යාපන සුදුසුකම් සලසකා බලන්නේ නැහැ රැකියා ලක්ෂයක් දෙනවා කියන ඊළඟට මේ වෙනකොට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා ගන්නවා කිලෝමීටර් ලක්ෂයක් හදනවයි කියලා මේ රජයේ සේවකයන්ගේ වැටුප කපා ගන්න හදන ආණ්ඩුව කිලෝමීටර් ලක්ෂයක පාරවල් හදන්න යනවා එතකොට ඒවට සල්ලි කොහෙන්ද කියන එක කියන්න ඕනේ ජනතාවට බොරු ඡන්ද ගුණ්ඩු දෙන එක ඒ වගේම ජනතාව අන්ධවන්න හදන එක වහාම නතර කරන්න කියන එක කියනවා ඊළඟට ද ෆිනෑන්ස් සමාගමේ ඇති වෙලා තියෙන අර්බුදය සම්බන්ධයෙන් මං හිතුවා කතා කරන්න ඕනි කියලා වසර 80ක් පැරණි මූල්‍ය සමාගමක් 2008 වර්ෂයේ ඇති වෙච්ච මූල්‍ය අර්බුදය හේතු කොටගෙන අපි දැක්කා ඒ අර්බුදය ඇති වුණේ කොහොමද කියලා පහුගිය කාලේ ඒ සමාගමේ හිමිකරුවන් ප්‍රසිද්ධියේ කතා කරා. එහෙනම් මම ඒක කතා කරන්න යන්නේ නැහැ. නමුත් 2009 ඉඳන් මේ වෙනකන් 2020 දක්වා මේ ආයතනය තුල කළමනාකරුන නියෝජිතයන් ඒ වගේම අධ්‍යක්ෂවරු මේ සියලු දෙනා පත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිමතයට යටත්ව. ඒත් එක්කම 2009 ඉඳන් මේ වෙනකන් The Finance PLC ආයතනය මහ බැංකුවේ අධීක්ෂණයේ යටතේ පවත්වාගෙන ගියා. ඒ විතරකුත් නෙවෙයි තැන්පත්කරුවන්ට විශ්වාසයක් ඇති කරා අපි ඕගලන් වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ හින්දා ඕගලන් බය වෙන්න එපා. තමන්ගේ මුදල් ඉවත් කරගන්න එපයි කියන විශ්වාසය ඒ අය තුළ ඇති කරා. 75%ක් විතර තැන්පත්කරුවෝ තමන්ගේ මුදල් මේ මූල්‍ය ආයතනය තුළම රඳවලා තියලා තිබ්බා. ඒ මහ බැංකුව ලබා දීපු ආයතනයේ ස්ථාවරත්වය සහ විශ්වාසනීයත්වය පිළිබඳව දීපු තහවුරුව නිසා ඒ නිසාම කළමනාකරුවන් වගේම කාර්ය මණ්ඩලය ඒ විශ්වාසය පදනම් කරගෙන තැන්පත්කරුවන්ගේ මුදල් සම්බන්ධයෙන් තහවුරු වීමක් ලබා දුන්නා. අද ඒ කළමනාකරුවන්ට පාරට බැහැලා යන්න බැහැ තැන්පත්කරුවන්ගේ තර්ජනවලට ලක් වෙලා තියෙනවා. කාර්ය මණ්ඩලය මහ බැංකුවේ පත්කල විධායක අධ්‍යක්ෂතුමාගේ ලිඛිත ඉල්ලීමට 2019 ජනවාරි මාසයේ රුපියල් මිලියන 946ක නව තැන්පතුත් මේකේ හොයලා තැන්පත් කරලා තියෙනවා. නමුත් 2020 පස්වෙනි මාසයේ 22 වෙනිදා ඒ කියන්නේ මේ අවුරුද්දේ මහ බැංකුව තීරණයක් අරන් තියෙනවා ද ෆිනෑන්ස් PLC සමාගම BPLC සමාගම ඈවර කරන්න කියලා. ඒක තුල කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 400ක් තැන්පත්කරුවන් 145,000ක් යැපෙන්නන් 105,000ක් අද අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මහ බැංකුව මේ තීරණය ගන්නේ මහා අධිකරණයේ තුල නඩුවක් යනවා මේ PLS මේ ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් නඩුවක් යනවා මේකේ මේ ඇති වෙලා තියෙන අර්බුදයේ සම්බන්ධයෙන් නඩු අංකය SL LIRAC FRA LIRAC 463 LIRAC 219 කියන නඩු අංකය යටතේ නඩුවක් විභාගයේ වෙමින් තියෙද්දි අධිකරණ ඇමතුමියත් ඉන්න වෙලේ අපිට හරි ප්‍රශ්නයක් තියෙනවා
මෙන්න මේ මහ බැංකුව ගත්ත තීරණය තුල මේ රටේ අධිකරණයේ නොසලකා හැරීමක් සිද්ධ වෙලා තියෙනවා නේද? ඒ වගේම අධිකරණයේ අභියෝගයට ලක් වෙලා තියෙනවා නේද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේකේ වැදගත්ම කාරණාව තමයි කොච්චර තැම්පත් තිබ්බත් ලක්ෂ 6ක් දෙනවයි කියලා කියනවා. මේ ලක්ෂ 6 දෙන්නේ ආණ්ඩුවේ මුදලෙන් නෙවෙයි කියන එක අපි පැහැදිලිවම කියනවා. මේ ලක්ෂ 6 ද ෆිනෑන්ස් සමාගම ඉදිරි කරපු රක්ෂණ ආවරණය. මේ ගෙවන්න යන්නේ ආණ්ඩුවේ මුදල් නෙවෙයි රක්ෂණ ආවරණයේ ලක්ෂ 6ක් කියන එක මේ වෙලාවේ මම පැහැදිලි කරන්න ඕනේ. මේ සමාගම් වලට තැන්පත් කරපු මුදල් තැන්පත් කරපු අය මේ තුල අවදානමකට ලක් වෙලා තියෙනවා. ඒ අය බය වෙලා තියෙනවා තමන්ගේ මුදල් ගැන. ඒ විතරක් නෙවෙයි මේක දිහා බලලා අද රටේ මූල්‍ය සමාගම් වල මුදල් තැන්පත් කරලා තියෙන අය ලොකු බියකින් ඉන්නවා. මේ අවදානම ගන්නෙ කොහොමද? අපේ මුදල් වලට යම් කිසි ගැටලුවක් වුණොත් ආණ්ඩුව වග කියන්නේ ලක්ෂ 6කට විතරද? මේ තුල මේ රටේ රැල්ලක් එහෙම ඇති වුණොත් මුදල් තැන්පත් කරලා තියෙන මුදල් ආපහු මේ ජනතාව තැන්පත් කරවෝ ඒවා ඉවත් කරගන්න වුණොත් එහෙම මේ රටට වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව වගකීම් යුත්තන් අවධානය යොමු කරන්න ඕනේ. මේ පිළිබඳව ද ෆිනෑන්ස් සමාගම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ලියලා තියෙනවා. ඒ අය හොඳ උත්තරයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අයට සහනයක් ලබා දෙන්න කියන එක. මොකද 145,000ක් තැන්පත් කරවෝ මේ අයගෙන් වැඩි අය ජේෂ්ඨ පුරවැසියෝ. ඒ අය මේක තුල දැඩි මානසික පීඩනයකට පත් වෙලා ඉන්නවා. ඊළඟ කාරණාව හැටියට අවසාන වශයෙන් මම කියන්න ඕනේ ත්‍රිරෝද රථ සේවයේ යෙදෙන අය ඒක මේ රටට අවශ්‍ය කරන දැවැන්ත සේවයක්. මොකද හැම තැනටම ප්‍රවාහන පහසුකම් නැහැ. රජේවත් පෞද්ගලිකවත් අපේ පළාත් ගත්තොත් එහෙම සමහර තැන්වලට තියෙන්නේ එක බස් එකයි දවසට. එහෙම වෙනකොට මේ ත්‍රිරෝද රථ රියදුරන් තමයි ඒ අවශ්‍යතාවය ඒ හිදෙස සම්පූර්ණ කරන්නේ. ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ අය ලොකු ප්‍රශ්නක ඉන්නවා. පහුගිය මේ COVID-19 හේතුවෙන් රට වහලා තියෙන වෙලාවේදී ඒ අයගේ ආර්ථිකය කඩා වැටුණා. මේ බොහෝ ත්‍රිරෝද රථ මිලදී අරන් තියෙන්නේ ලීසින් සමාගම් හරහා. එතකොට මේ රජය අපිට මේ අයට ප්‍රතිඥාවක් දුන්නා, ප්‍රොන්දුවක් දුන්නා අර පහුගිය කාලේ ලීසින් එකට පොලිය අත්පත් කරගන්නේ නැහැ කියලා. නමුත් කියන්න කනගාටුයි මේ වෙනකොට ත්‍රිරෝද රථ සේවයේ යෙදෙන අය තමන්ගේ සේවය අතහැරගන තත්වයට ඇවිල්ලා තියෙනවා. මොකද අර පහුගිය මාස ගණන් වලටත් පොලිය ඇවිල්ලා අද ඒ අය හිර වෙලා ඉන්නවා. ඕක ගැන කතා කරන්න මම හිතන්නේ මේ ඊයේ ඝාතනයට ලක් වෙච්ච ත්‍රිරෝද සංගමේ සභාපතිතුමා එහෙම ඒ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අපි කනගාටු වෙනවා අද ආපහු ඝාතන රැල්ලක් මේ රටේ ඇති වෙමින් යනවාද කියන එක. ඒ නිසා ඒ පිළිබඳව මේ රටේ ජනතාවගේ ඇස් ඇරේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිහඬව ස්තුතියි. සුබ උදෑසනක්. හිටපු කැබිනට් ඇමතිනි තලතා අතුකෝරළ මැතිනියත් ඒ වගේම මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන අපි හිතවත් මන්ත්‍රීතුමියත් මමත් අපි සහභාගී වෙන මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විශේෂයෙන්ම කාරණා කීපයක් යලි යලිත් මතක් කරන්න ඕන. අංක 1 මට මතකයි මාර්තු 17 වෙනිදා මේ ස්ථානයේදීම ඔබ ඉදිරියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කොරෝනා ව්‍යසනය ඇති වෙන මොහොතේදීම අපි කිව්වා මේ කොරෝනා ව්‍යසනයට කෙටි කාලීන ක්‍රියාමාර්ග, මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග වගේම දිගු කාලීන ක්‍රියාමාර්ග වලට යා යුතුයි කියලා.
දැන් කෙටි කාලීන ක්‍රියාමාර්ග නිමා වෙමින් යනවා මධ්‍ය කාලීන ක්‍රියාමාර්ග පිළිබඳ එතරම් ගැඹුරු සවිඥානිකත්වයක් ආණ්ඩුවට තියෙන බවක් අපිට පේන්නට නැහැ ඒ වගේම කොරෝනා ව්‍යසනයෙන් පස්සේ समस्त ලෝකයේ තුලත් ශ්‍රී ලංකාව තුලත් ඇතිවන ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන සහ සෑම ශේෂයකම තත්වයන් සඳහා ගැඹුරු විද්‍යාත්මක පර්යේෂණයන් විශ්ලේෂණයන් ගවේෂණයන් එහරහා අදාළ නැවතත් පශ්චාත් කොරෝනා තත්ත්වය යටතේ ගත යුතු කෙටි කාලීන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ගන්න ඒ පිළිබඳව රට පුරා ගිහිල්ලා තොරතුරු හොයන්න අදාළ ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් අවශ්‍ය සාකච්ඡා කරලා දත්ත සහ තොරතුරු පදනම් කරගෙන නිර්දේශ රජයට ඉදිරිපත් කරන්න ඒ වගේම ගෝලීය තත්ත්වයන් ලංකාවට ගලපා ගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව පූර්ණ බලය සහිත ජනාධිපති කොමිෂන් සභාවක් හරියට ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව වගේ කොමිෂන් සභාවක් जनाधिपति कार्य साधक बलका क्रियामार्ग अन्न के मारतु दाहत यदोट मुड़ रटे मंदिर नीति पनोलाति मोहतकाय मम इल मट पेन्न आंडुव ए संबंधे नोयसु खन्न इन ऐद कियल इनसा अब यल यल इतन इतना पेहदिलिव पश्चात कोरोना तत्व बिलिवंदव प्रबल व्यूहात्मक ඒකකයක් ගොඩනගන්න රජයේ අවධානය යොමු කරන්නට කියලා. ඒ වගේම උපාධිධාරීන් සම්බන්ධෙනුත් අපි සඳහන් කරා දිගින් දිගටම ඒ උපාධිධාරීන්ට වැටුප් ගෙවන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම සංවර්ධන සහකාරවරුන් පහුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීම මත උපාධිධාරීන්ට සිද්ධ වුණෙත් ඒකයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවත් රජය තාම අපි කියන කාරණා සම්බන්ධයෙන් ඉතා නිහඬ පිළිවෙතක් තමුන්ට අහුන්කන් අහුනේ නැහැ ආකාරයෙන් කටයුතු කරමින් ඉන්නවා ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා ඒ ගැන යලි යලිත් අපි රජයට බල කරනවා ඒ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා වගේම මැද පෙරදිග යුරෝපෙත් ඇමරිකාව කැනඩාව ජපානය කොරියාව ඇතුළු බොහෝ ප්‍රදේශවල ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම නෙවෙයි එන්න අවශ්‍ය පිරිසක් ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණිති සමහර අය උපහාසයෙන් අපහාසයෙන් හිනා වෙනවා. ඒ අය ඔක්කොම ගෙනාවම මෙතන කොරෝනා රෝගීන්ගේ දත්ත ඉහළ යනවලු. ඒක අපකීර්තියක්ලු. මේ ආදී නන්දඩොමින් ඉන්නවා. මේ අපේ ශ්‍රී ලාංකීය පීතෘ භූමියේ සුජාත පුරවැසියන්. ඒ නිසා අපේ යුතුකමක් තියෙනවා. ඒ යුතුකම මම දකින්නේ යුතුකමකින් එහා ගියපු අපේ හිස සහ දෙවුර මත පැටවුණු වගකීමක් විදියට. නිසා මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් පකිස්තානයේ ඉන්නවා පකිස්තානයේ ගයන් කියලා සහෝදරයෙක් අපිට නිතර කතා කරලා කිව්වා මේ දුක ඒ වගේම තවත් බොහෝ රටවල් වල කතා කරා මේ මැද පෙරදිග විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෝ කතා කරා යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ කතා කරා ඒ වගේම ඇමරිකාවේ සහ කැනඩාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ කොරියාව ඇතුළු අග්නිදිග ආසියානු රටවල් වල ඉන්න ජපානය ඇතුළු අග්නිදිග ආසියානු රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ කතා කරා සිළු දනානේ එයා නිතර කියනවා රජයට නිතර නිතර මතක් කරලා බල කරන්න අපි සම්බන්ධ කර ගැනීම පිළිබඳව ලංකාවට ගෙන එන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. වගේම ඇතම් තානාපති කාර්යාලවල ඉන්න සාතිෂ බහුතරයක් නිලධාරීන් වගකීම් සහගතව කටයුතු කරද්දී සුළුතරයක් නිලධාරීන් කටයුතු කරන ක්‍රියාමාර්ග පිළිබඳව ඒ අයගේ බරපතල මැසිවිල්ලක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි. වගේම විශේෂයෙන්ම මම මේ රටේ දවස් 50කට ආසන්න කාලයක් නමිනුද්දික වැඩිම ආයතන සංඛ්‍යාව තියෙන අමාත්‍යංශයේ වැඩ බලන කැබිනට් අමතිවරයා විදිහට කටයුතු කරා. රාජ්‍ය අමතිවරයා විදිහට කටයුතු කරා. නියෝජ්‍ය අමතිවරයා විදිහට කටයුතු කරා. ඒ නිසා කර්මාන්ත වෙළඳ කටයුතු නැත්තම් වාණිජ වෘත්තීය පුහුණු සහ සමුපකාර අමතිවරයා විදිහට වැඩ කරද්දී මාත් එක්ක ඉතා සමීපව අපි පෙටා ෆියස්ටා කොළඹ ඒ ක්‍රියාමාර්ගය අරගෙන අප්‍රේල් 21 කේදවාචකයෙන් පස්සේ ආපහු උසරයක් ව්‍යාපාරික ප්‍රජාව සයිබල් ගන්නන කටයුතු කරපු අවස්ථාවේදී අපිට ලොකු ශක්තියක් වුණු සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහත්මයා එතුමා ඉතා සමීපව වෙළඳ ඇමතිවරයා විදිහට මාත් එක්ක කටයුතු කරා. ඔහුට ඊයේ රාත්‍රී
सिद्ध करपु म्लेच्छ प्रहारे पिलिमंदव एवगे मे हरहा ओहु मे वेनकोट जीवित अक्षयट पत्तला तियेनवा समम कियेनवा रजय मे पिलिमंदव कडिमुदिये दडिबिडिये मेक पुज्जलिक प्रहारयक मेक पौज्जलिक कोंतर कियला मितेंट सिल्लरव गोणु करन्न एपा मे गैन पूर्ण परीक्षणयक पवत्तन्न मम जनाधिपत्तुमागेन इता वक्कीमकिन इल्लनवा जनाधिपत्तुमनि मे पिलिमंदव रटट विवृत विनिविदव परीक्षण सिदु करन्न मे गैन गैंबुरु परीक्षणयक करन्न एकट हेतुव ओहु प्रहारयट लक् वेन्ने ओहु मिय यन्ने ओबतुमा पदिंचिव हिन्न औज्ज्वलिक निवस तियेन पोलिस् वसवतुलयि ते निसा मे गैन ओबतुमा इता पहदिलुव इता विधिमत् निरवुल परीक्षणयक पवैत्वीम ओबतुमागे देशपालन सौख्यट इता गुणयि कियला मम कियनवा एहेम नैत्तम मेक समहर ओबतुमा दनुवत्तो नदनुवत्तो समहर ओबतुमागे यटते इन्न अय मेक पुज्ज्वलिक प्रहारयक दक्वा नमेन हिटिये एतोट एहेम उद्घोषणयक करन्न सूदानमेन इदिद्दि एहि सभापतिवरया ईये प्रहारयकट लक् वेला मियनवा कियन्ने लेसियेन पुज्ज्वलिक तनकट गोणु करन्न पुलुवन कारणयक नेमेयि එනිසා මේ පිළිබඳව ඉතා පැහැදිලිව ජඹුරෙන් හොයලා බලන්න ඕන. වගේම මීට කලින් අපේ හිටපු ඇමතුමියත් මන්ත්‍රීතුමියත් සඳහන් කරපු විදියට ඉතා පැහැදිලිව අපි කියන්නේ ශ්‍රී ලංකා පොලිසිය ශ්‍රී ලංකා යුද හමුදාව සෞඛ්‍ය අංශ බලධාරීන් එක්ක කොරෝනා වසංගතය හමුවේ උත්කෘෂ්ට සහ විශිෂ්ට කාර්යභාරයක යෙදුණා. श्रीलंका युद्ध हमुदावे युद्ध हमुदापति तुमा वेनुएं युतुमट यम यम जात्यंतर प्रश्न मम माध्यारा कथागर्भ के क्षयंत मेतुमा लेफ्टिनेंट जनरल युतुमा वेनुएं अभी हिटगत्त एवगेम गडबलन पोलिस्पति तुमागे नायकत्ते सी डी विक्रमरत्न गडबलन पोलिस्पति तुमा युतुमा काल्यक मात्र ज्येष्ठ पोलिस अधिकारी वर्या विद्यट कटित करद्दी युतुमागे दारितावे हकिया कुसलतावे अभी दखल तिमुना तोट कोरोना वसंगते हमुए श्रीलंका पोलिसिया त्रिविध हमुदावत गत्त क्रियामार्ग अभी देख दें लकुन वेटेन्ने सौख्य बलधारी पोलिसिया हमुदावट के हित मंद पोलिसिया तुल एक्केनेक देन्नेक्के सहयोग लबागेन रजे पोलिसिया योदवला पेरटुगामी पक्षेट एल्ल करपु प्रहारे निंदिताय चिरस्थीनाय කොන්දේසි විරේතව අපි හලා දකින්න. අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂය අතර බරපතල වෙනස්කම් තියෙනවා. අපි ප්‍රතිපත්ති මේ වශයෙන් වෙනස්. අපි සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරද්දී ඔවුන් මාක්ස්වාදයේ මත පදනම් වෙලායි දේශපාලනය කරන්නේ. ඒ නිසා මූලධර්ම වශයෙන් අපි අතර වෙනස්කම් තියෙනවා. ඒ කෙසේ වෙතත් ඔවුන් උද්ඝෝෂණය කරන්න හේතුව වෙන කිසිම හේතුවක් නෙමෙයි. ඔවුන් කිව්වේ ලංකාවට කවර හෝ රටකින් රාජ්‍යතාන්ත්‍රික වේවා රාජ්‍යතාන්ත්‍රික නොවන වේවා කවුරු හරි කෙනෙක් එනවනම් ඒ අය PCR පරීක්ෂණයට ලක් කිරීමත් ඒ වගේම නිරෝධායනයටත් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි පෙරටුගාමි අය ගිහිල්ලා ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණය කළේ. හැබැයි තානාපති කාර්යාලයේ ඉදිරියේ උද්ඝෝෂණය කරපු අය විතරක් නෙමෙයි. ලිප්ටන් වටරවුමට ඇවිල්ලා උද්ඝෝෂණය කරපු අයටත් ඉතා චිරස්ත්‍රීන විදියට පහර දුන්නා. ලිප්ටන් වටරවුමට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගිහිල්ලා නැද්ද? උද්ඝෝෂණ වලට ලිප්ටන් වටරවුම මහින්ද රාජපක්ෂ මහත්තයාට තමුන්ගේ gedara ha samanawa huru purudu tanak nemeyද? අද ආණ්ඩු පක්ෂේ ඉන්න මැති අමතිවරුන්ට huru tanak nemeyද? ඒ වගේම අපි සියලු දෙනාට huru tanak nemeyද? ඉතින් ලිප්ටන් වටරවුම ඉදිරියේ ඒ කටයුතු කරද්දී ප්‍රහාර එල්ල කරපු ආකාරය කාන්තාවන්ට මාතෘත්වයෙන් සලකන්න කතා කරපු කාන්තාව පිළිබඳව කතා කරපු තමුන්ගේ අම්මා වෙනුවෙන් කෞතුකාගාර ගොඩනගන්න පවා හදවතේ තෙතගතියක් ලෙන්ගතුකමක් තිබුණු රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවක් යටතේ මෙහෙම සිද්ධවීම කේද වාචකයක්. ඒ නිසා මම කියනවා ජනාධිපතිතුමා අගමැතිතුමා විශේෂයෙන්ම ට්විටර් පණිඩෝලින් විතරක් සෑහීමට පත්ලා වැඩක් නැහැ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා. ඒ ගැන ඔබ සියලු දෙනා ගන්න ක්‍රියාමාර්ග දිහා අපි ඇස් සහ කන් අරගෙන ඒ වගේම ඒ පිළිබඳ දැඩි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් පෞගිය දිනවල ඉතා පැහැදිලිව මම සඳහන් කරන්න ඕනේ
මැතිවරණය පැවැත්වීම පිළිබඳ දින නියම කිරීම මේ විපක්ෂයේ කුමන්ත්‍රණයක් අපි මැතිවරණ කොමිසමත් එක්ක එකතු වෙලා මේවා කල් දැම්මයි එවැනි කතා කියමින් සමහර වෙලාවලට මැතිවරණ කොමිසමට තර්ජනාංගුලිය මාධ්‍ය හමු පවත්වමින් රජයේ සමහර නියෝජිතව පැවැත්වුවා මැතිවරණ දිනේ ඊයේ ප්‍රකාශනපත් කරන්න තියෙද්දි ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ආණ්ඩුවේ සමහර ඇමතිවරු කිව්වා මේ ප්‍රවෘත්ති සාකච්ඡා තුලදී මැතිවරණය පවත්වන එක විපක්ෂයත් එක්ක එකතු වෙලා කල් දානවා කියලා. ඉතා පැහැදිලිව මැතිවරණ කොමිසමට අපි මොනම කරකින්වත් බලපෑම් කළ නැහැ. නමුත් ආණ්ඩුව චේතනාන්විතව එහෙත් වක්‍රව මැතිවරණ කොමිසමට විවිධ තර්ජන සිද්ධ කරා. අද මැතිවරණ දිනේ ප්‍රකාශපත් කළා තියෙනවා. සා විපක්ෂය විදියට මීළඟ ආණ්ඩුව පිහිටවන්නේ නියත වශයෙන්ම සමගි ජන බලවේගයයි කියන දැඩි දුරුදතර විශ්වාසයත් එක්ක අපි තා පැහැදිලිව කියනවා. ඒකට උත්තරදී අපි මේ මැතිවරණ ක්‍රියාදාමය තුල උපරිම නීති රීති සහ සෞඛ්‍ය නීති අනුව ඒ මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණය කරන්න සූදානම් වෙනවා. වගේම අද මේ මාධ්‍ය හමුවට ප්‍රථම සජිත් ප්‍රේමදාස අපේ සමගි ජන බලවේගය සංවිධානයේ ඒ එක්සත් ජාතික පක්ෂයේ නැමැති ගර්භාෂයේ පිළිසිඳගත් කලලයක් ඒ තුලින් බිහි වුණු දරුවෙක් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි ඒකට වින්නබුකම් කරේ. ඒ නිසා ඒ එක්සත් ජාතික පක්ෂයේ ගත්ත තීන්දුව ප්‍රකාරව අද මාව පත්කරන්ට යෙදුණා. එක මොහොතේ පත්වීම් හතරක් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකයා විදියට, ඒ වගේම මාතර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක සහ දිස්ත්‍රික් බලේලත් නියෝජිතයා විදියට, ඒ වගේම අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශයේ බලේලත් නියෝජිතයා විදියට, ඒ වගේම මාතර මැතිවරණ බල ප්‍රදේශයේ බලේලත් නියෝජිතයා විදියට ඒක දෛවෝපගත අවස්ථාවක්. තලතතු කෝරළ ඇමතුමියලා අපි 2011 අරගල කරපුවාම එක දවසේ මගේ තනතුරු හතක් මගෙන් උදුරගත්තා. පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට ගියාපුවාම එතනින් මාව එලව ගත්ත වෙලාවේ තලතතු කෝරළ මන්ත්‍රීතුමිය මට අද වගේ මතකයි මගේ ඔළුව අත ගාලා පව් මල්ලි උඹ සැලෙන්න එපා ඔහොම ඉස්සරහට යන්න කියලා කිව්වා. ඒ වගේ ඒ නිසා අද මම ඒ ගැන සන්තෝෂ නැගම මාතර දිස්ත්‍රික්කේ අභිනව දිස්ත්‍රික් කළමනාකාර ධූරයට සජිත් ප්‍රේමදාස නායකතුමා විසින් මාතර ඇත්පෞර සංවිධානයේ සභාපතිවරයව කටයුතු කරපු තුසිත අමරසේකර මැතිතුමා පත්කරා දිස්ත්‍රික් කළමනාකරු විදියට ඔහුගේ පියා 1946 සැප්තැම්බර් මාසේ 6 වෙනිදා කොල්ලුපිටියේ පාම්කොට් පන්තිරේ මහාමාන්‍ය ඩී.එස්. සේනනායක මැතිතුමාගේ නායකත්වයෙන් එදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාලා ටීබී ජයමැතිතුමාලා ඇතුළු සියලු දෙනා එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය පිහිටවන වෙලාවේ මුල්ම ලියවිල්ලට අත්සන් කරපු කීප දෙනාගෙන් කෙනෙක් තමයි එතුමගේ ආදරණීය පියා. අදටත් ඔබ ගියොත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළු වෙන කාමරයට යන්න වම් පැත්තේ තියෙන ඒ අත්සන් කරපු අයගේ ඒ අත්සන් සහිත ලේඛනය ඩිජිටල් කරලා පුළුල්ව එතන අලවලා තියෙනවා. ඒක තුල බලන්න පුළුවන් ඩීසීපී අමරසේකර නමින් තියෙන්නේ සමරසේකර මහත්මයාගේ පියා. ඒ වගේම දිවංගත ඩඩ්ලි සේනනායක සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන්ලාගේ යුගයේ මාතර දිස්ත්‍රික්කේ පමණක් නෙවෙයි මාතර හම්බන්තොට දිස්ත්‍රික් දෙකේම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරීවරයා විදියට කටයුතු කරේ එතුමාගේ පියා ඩී.සී.පී. අමරසේකර මුදලින්දුතුමා. ඉතින් ඒ නිසා වෙනස්වන එක්සත් ජාතික පක්ෂය අලුත්වන එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයෙන් තරුණ ලේයින් තරුණ ශක්තියෙන් අලුත් වෙමින් යන පරිවර්තනීය සැබෑ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පක්ෂ මතවාදය පක්ෂයේ ඓතිහාසික මහා සම්ප්‍රදාය රකිමින් යන එක්සත් ජාතික පක්ෂයේ ඒ පරිවර්තනයේ ජාතික තලයෙන් සිද්ධ වෙද්දී මාතර ඒ පරිවර්තනය වෙනස මගේ නායකත්වයෙන් මගේ පත්වීම ලැබෙනවත් එක්කම ඒ නිමේෂයේදීම ඒ මාතර දිස්ත්‍රික්කයේ පුණගෙන වැඩපිළිවෙල අපි ආරම්භ වෙනවා. මම විශේෂයෙන් මේ වෙලාවේ මංගල සමරවීර මැතිතුමාට එතුමා පිළිබඳව මගේ විශාල ගෞරවයක් තියෙනවා.
මට ඇමති තනතුරු නැති වෙච්ච වෙලාවේදී එතුමා ඉතා නිර්ලෝභීව එතුමාට කැබිනට් ඇමතිවරයෙක් විදිහට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වෙන් වෙච්ච කාර්යාලය එතුමා මට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා විදිහට පාවිච්චි කරන්න කියලා ලබල දුන්නා. දීලා එතුමා කුලියට දිස්ත්‍රික් කාර්යාලයක් නූපේ හන්දිය දාගත්තා. ඒ නිසා මංගල සමරවීර මැතිතුමා අපේ සටන් සගෙක් විදිහට මේ සටන තුල දිස්ත්‍රික් නායකයෙක් විදිහට අපි අපේක්ෂා කරා. එතුමා පුජ්‍යලික තීන්දුවක් ගත්තා. ඒක එතුමාගේ පුජ්‍යලික තීන්දුවක්. කෙනෙක්ගේ පුජ්‍යලික තීන්දුවට අපි ගරු කරන්න ඕනේ. ඒ නිසා අපි එතුමාගේ පුජ්‍යලික තීන්දුව පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. ඒක එතුමාගේ පුජ්‍යලික තීන්දුවක්. මම මේ අවස්ථාවේ මාතර දිස්ත්‍රික්කේ හතර සැනයක් පළවෙනි මන්ත්‍රී විදිහට මාව පත් කරපු මගේ ආදරණීය එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කේ මගේ ආදරණීය ජනතාවට කියනවා ඔබ තනි වෙලා නැහැ. ඔබ තනි වෙන්න දෙන්නෙත් නැහැ. මමත් අපේ අපේක්ෂක කණ්ඩායමත් ඔබ දිවිහිමියන් රකින්න එකත් ආරක්ෂා කරන එකත් ඔබේ අනාගතය බාර ගන්න එකත් අපි ඉෂ්ට කරනවා. ඒ නිසා මාතරට නායකත්වය දෙන්න අපි සූදානම්. මමත් අපේ අපේක්ෂක කණ්ඩායමත් මාතර ඔබව රකින්න සූදානම්. පාක්ෂිකයා පමණක් නෙවෙයි 8 ලක්ෂයකට වැඩි මාතර 8 ලක්ෂයකට ආසන්න මාතර සමස්ත ජනතාවත් ඒ වගේම ඡන්දදායකිනුත් සියලු දෙනාව රකින්න එක ආරක්ෂා කරන එක එයාගේ අනාගතය සුරක්ෂා කිරීමේ වගකීම මේ බුද්ධික පතිරණ ප්‍රමුඛ මාතර දිස්ත්‍රික්කේ අපේ කණ්ඩායම අපි බාර ගන්නවා. ඒ නිසා මොනම ආකාරයකින්වත් මාතර ජනතාව තනි වෙන්න දෙන්නේ නැහැ. මාතර ජනතාව අලුත් යුගයකට පරිවර්තනීය යුගයකට නිල්වලා මිටියාවතේ ආදරණීය ජනතාව රැගෙන යාම මගේ හිස සහ දේවර මත පැටවුණු සුද්ධ වූ වගකීමක් විදියට මම දිවිහිමියෙන් මගේ කණ්ඩායමත් එක්ක සිද්ධ කරනවා. ඒ නිසා මාතර ඔබ තනි වෙලා නැහැ. මාතර ඔබේ අනාගතය පෙරටත් වඩා ශක්තිමත් නිර්මාණශීලී ප්‍රවේශයකින් මාතර ජනතාවගේ ප්‍රශ්නවලට අපි අභිනවයෙන් පිටවන ආණ්ඩුව හරහා කටයුතු කරනවා. ඒ තුල මාතර සෑම සීළු සකල විද ශේෂ්ඨකම ජනතාවගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමේ වගකීම අපි වගකීමක් විදියට යුතුයකමක් විදියෙන් එහා ගිහිල්ලා වගකීමක් විදියට බාර ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ දිවිහිමියෙන් සපත කළා ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම තිබුණේ අර ඒ කාලේ අපි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ගියාම තලතතු කොරල ඇමතුමිටත් මතකයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පළවෙනි පැය භාගෙම යන්නේ නෙරපීම් විනය පරීක්ෂණ එළවා දෙමින් පිළිබඳව. අපි හැමදෙනාම එකතු කරගෙන යන්න උත්සාහ කරන්නේ. ඒ නිසා එතුමගේ පුජ්‍යලික තීරණයේ පිළිබඳව සමහර කෙනෙක්ට කාලකන්ණි සතුටක් තියෙන්න පුළුවන් ආණ්ඩුවට එහෙම. එක්සත් ජාතික පක්ෂයේ නම කොල්ලකාගෙන ඉන්න අර චෞර කණ්ඩායමේ සමහරුන්ටත් කාලකන්ණි සතුටවල තියෙන්න පුළුවන්. අපිට සතුටක් නෙමෙයි අපේ සටන් සගේ අයිමිවීම පිළිබඳව අපි කනගාටු වෙනවා. හැබැයි මම කියනවා මංගල සමරවීර මැතිතුමත් සාගල් රත්නායක මැතිතුමත් මේ මොහොතේ මාතර දේශපාලනේ නැහැ. දැන් මංගල සමරවීර මැතිතුමත් එක්ක දේශපාලනය කරපු සාගල් රත්නායක මැතිතුමත් එක්ක දේශපාලනය කරපු සියලු දෙනාට මම ආරාධනා කරනවා එන්න මගේ හෙවන යටට එන්න මගේ නිවහන යටට එන්න මගේ කුඩේ යටට ඔබ සුරක්ෂිතයි ඔබ වඩා ආරක්ෂිතයි ඔබේ අනාගතය මමත් මගේ කණ්ඩායමත් බාර ගන්න. ඒ නිසා එන්න මගේ හෙවනට ඒ සියලු දෙනාම මම රකින්න එක ආරක්ෂා කරන එක දිස්ත්‍රික්කේ නායකයා විදියට බාර ගන්න. ඒ නිසා අයින් වෙලා ඉන්න විරසක වෙලා ඉන්න විවිධ හේතු හින්දා පොහට්ටුවට අතට තාමත් අන්ද වෙලා මේ අලියාම කියලා හිතන අය නෑ. නියම අලියා ඉන්නේ මෙතන, දර්ශනේ තියෙන්නේ මෙතන, දැක්ම තියෙන්නේ මෙතන, මහා සම්ප්‍රදාය තියෙන්නේ මෙතන. ඒ නිසා එන්න ඒ සියලු දෙනා රකින්න එක ආරක්ෂා කරන එක නායකය වශයෙන් මම බාර ගන්න. ඒ සියලු දෙනාගේ අනාගතය සුරක්ෂිතයි. නමුත් පෞද්ගලික කාලේ මංගල සමරවීර මැතිතුමාට ස්වාමින් වහන්සේලාගෙන් ප්‍රබල විරෝධයක් තිබුණා. ඒ විරෝධය දැන් ප්‍රතිමාලගේ අයින් වුණාම ඔබලා නම් වාසියක් නිමෙන්නේ. මම ඉතින් ලංකාවේ ලාබාලම දහම් පාසල් ප්‍රධාන ආචාර්යවරයා. ඒ වගේම මාතර දිස්ත්‍රික්කේ විහාරස්ථාන 512කට වැඩි
प्रमाण हेम विहारस्थान पुंचारी उदवकलती हेम इस्कोल पुंचारी उदवकलती मम समहारुण मे मे आगम धाम नूल बेदगा देशपाटा मे मे मलवेटी सदर्शन मम धाम पास मुथुरलमा सामज पटांगत एनिसा कहा सिवूर हेमदा मठ हेवना एनिसा मम मातर दिशिके मम विश्वास कर विद्यट मातर दिशिके सीलु अपेक्षक खंडाय इन सीलु अपेक्षक खंडाय इन आध्यात्मिक बौद्ध गुणांगे अंगे पोषण वेच प्रथम सह एक हुदटम कथाकर पुलवांग सुजात भावत्न खंडाय नायक एनिसा मे मे देशपालन टेल आगम धाम सा धाम पास लंकावे ममना लोकम मंगिता एक्कम घी बौद्ध लाभाल प्रधानाचार विधि गिनस्पत्र अन्नोनिसा स्वामीन महंसला हेमदा मीन हेबई मम कवदावत कहासीवर बंकर गहन मे आंडुआई मायात्र विनसेकाय समहारु कहासीवर बंकर गहनो तमु वेटन कोट निशा मंग कहासीवर कवदावत बंकर गहन पाविचिकन के एक मगे विनस अपोने एक्सा जाति का पक्षे क्या मेरटे बौद्ध संप्रदाय एक्सा जाति पक्षे क्या मेरटे बौद्ध संप्रदाय बौद्ध संस्कृति पटांग नापू गमन ये गमन भौग्य काले हम आकार दंग अभी मे सब एक्सा जाति पक्ष गुणांगी सा बौद्ध संप्रदाय अपे कटर किया मे मे अभी हों सिंगल बौद्ध हो गया मे अभी काटते मे मरें अभी एक किए मगे सिंगल बौद्ध का मम पाविचिकर मुस्लिम मनुष्य तलान पेला दिमल मनुष्य तलान पेला कथोलिको क्रिस्तियान आये तलान पेला इवगेम कहा सिगुर बंकर विधि पाविचिकर एक इनिसा ये सब बौद्ध गुण अंगे अंत मे 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 को निका मे मे मेडल का विधि गहना अभी मेक अपे हदवते अपे आत्मे अपे जीवित को सा खुशिकर्मांत्यात बौद्ध उर्वयात बौद्ध उर्मयात इवागेम बौद्ध उर्वात एकतु करगेन सियलुम सिंगल देमल मुस्लिम बर्ग सियलु देना एकतु करगत्त गमनक तमाय एक्सत् जातिक पक्षे इदा दर्शने उने ए एक्सत् जातिक पक्षे दर्शने वेनुवेन तमाय समगी जन बलवेगिय दुरकथने लकुने इसरहट यन्ने इता पहदिलिव मे मैतिवर्णय तुल अभी कटयुतु करन्ने अद मे मुहूर्त वेनकोट अगोस्तु मासे हयवेन हवस वेनकोट मेरटे बहुतर जनतावगे वरमिन सजित प्रेमदास मैत्तुमाव अगमति पुटुवे वाडि वेला ईलंग आंडुव हदन गमन सा ए गमनट तमयि अपि सुंदरमिन इन्ने अपि मैतिवर्ण क्रमोपायन मे तमुन्नासलट पियवरें पियवर टिकेन टिक पोड्डें पोड्ड क्रमिकव इदिरि दवस्वल दकिन्न पुलुवन् वेयि हरि बोम सुति